ඔන්න පුංචි දුවේ පුතේ අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ලෝකේ පුදුමහත ගැන. ඔන්න අහගන්නකෝ. බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝ නුවර මීටර් 7ක් උස ටොන් 635ක් බර ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ලොව පුදුමහතෙන් එකක්. මේ ප්‍රතිමාව ලෝක පුදුමහත අතරට එකතු වෙන්න මූලිකම හේතුව තමයි මෙහි අධික උස සහ බර. එහෙම නැත්නම් ස්කන්ධය. දුවල පුතාලා හැමෝම දන්න රටක්නේ චීනය කියලා කියන්නේ. මීළඟ ලෝක පුදුමේ පිහිටලා තියෙන්නේ චීනය. ඒ තමයි චීන මහා ප්‍රාකාරය. චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ කහ මුහුදු බොක්කේ ඉඳලා මොංගෝලියාවේ බටහිර ප්‍රදේශය දක්වා කිලෝමීටර් 6400ක් තරම් විශාල ප්‍රදේශයක් පුරාවට මේ ප්‍රාකාරය ඉදි කරලා තියෙනවා. අනිත් වැදගත්ම කරුණ තමයි පුංචි දුවේ පුතේ සඳ මත ඉඳලා පෘථුවිය දෙස බලන විට පෙනෙන එකම මිනිස් නිර්මාණය චීන මහා ප්‍රාකාරය විතරයි. ඉතාලියේ රෝම නගරයේ පිහිටලා තියෙන කොලෝසියමත් ලෝක පුදුම හත අතරට එකතු වෙන නිර්මාණයක්. කොලෝසියම කියලා කියන්නේ ප්‍රේක්ෂකාගාරය. ප්‍රේක්ෂකයින් 50,000කට එකවර අසුන් ගන්නට පුළුවන් විදිහට මේ ප්‍රේක්ෂකාගාරය නිර්මාණය කරලා තියෙනවා. ජෝර්දානයේ පෙට්‍රා නගරය තමයි ඊළඟ ලෝක පුදුමය. මේ නගරය කාන්තාර දේශගුණයට හානි නොවන විදිහට ගල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දකුණු අමරිකාවේ ආන්දීස් කඳුමුදුනේ පිහිටලා තියෙන මාචු පීචු බලකොටුවත් ලෝක පුදුම හත අතරට ඇතුළත් වෙනවා. මේ බලකොටුව ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ඉන්කාවරුන් විසින් ඉදිකරන ලද නිර්මාණයක්. කොලොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මායාවරුන්ගේ නිර්මාණයක් විදිහට සැලකෙන මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා පූජනීය නගරය ලෝක පුදුම හත අතරට එකතු වෙනවා. කොලොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මායාවරුන්ගේ නිර්මාණයක් විදිහට සැලකෙන මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා පූජනීය නගරය ලෝක පුදුම හත අතරට එකතු වෙනවා. හත්වන ලෝක පුදුමය තමයි ඉන්දියාවේ ඉදිකරලා තියෙන ටච් මහල් මන්දිරය. ඉන්දියාවේ රාජ්‍ය පාලනය කළ සාජහන් අධිරාජ්‍යයා තමන්ගේ බිසව වූ මොන්ටාස් දේවිය සිහිවීම පිණිස තමයි මේ නිර්මාණය සිදු කරලා තියෙන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ අපි අද ඉගෙන ගත්තේ ලෝක පුදුම හත. මගේ පුංචි දුව පුතාලත් ඔයාලගේ දැනුම් පොතට මේ කරුණු එකතු කරගන්න ඕන. හොඳද? මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුංචි ඔයාලත් ශ්‍රද්ධා Kids YouTube channel subscribe කරන්න.